දැන් අද වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් කියලා පෙන්වන්න හදන එකක් තමයි මේ ආදාහනයේද එහෙම නැත්නම් මේ කොවිඩ් වලින් මැරිච්ච මිය ගිය අයගේ දේහ ආදාහනයේ සුදුසු බුම දාන එක. මේක ලොකු ප්‍රශ්නයක් විදිහට පෙන්වන්න උත්සාහ කරනවා. එකක් මාධ්‍ය විසින් අනිත් එක දේශපාලනේ ඕ සිවිල් සංවිධානය කියා ගන්න උදව් දෙය. දෙපැත්තම ආදාහනයට කැමති අය අකමැති අය දෙගොල්ලෝ යෝගියෝ මේ ඕ ලෙවල් සයන්ස් පොතේ තියෙන සමහර තැන් අරගෙන තමන්ගේ මතය තහවුරු කරගන්න මේකේ තියෙන සමහර කොටස් අරගෙන උපුටා දක්වලා පෙන්වන්න උත්සාහ කරා. මම දැක්කා ඒක සමාජ මාධ්‍ය වල කීප තැනක මේක තියෙනවා. ඒ නිසා අපි බලමු කලින් මතයකට ඇවිල්ලා ඒක තහවුරු කරගන්නවට වඩා ඇත්තටම මේ පිළිබඳ තියෙන තොරතුරු කලින් මතයක් තහවුරු කරන්න තොරතුරු හොයනවට වඩා තොරතුරු හොයාගෙන මොකක් හරි මතයකට එළඹෙන්න පුළුවන් ද කියලා. ඇත්තම වෛරස් ගැන අපිට තියෙන තොරතුරු සරල. ඉස්සෙල්ලාම බලමු වෛරස් එකක් කියන්නේ කවුද කියලා. දැන් අපි දන්නවා ශුද්ධ ජීවීන් කියලා. ශුද්ධ ජීවීන් කියලා කියන්නේ පියවි ඇහෙන් තනිව ගත්තම බලා ගන්න බැරි ඉතාම කුඩා ජීවීන් කොටස්. මේ ශුද්ධ ජීවීන්ගෙන් බොහෝමයක් අපිට ප්‍රයෝජනවත්. ආහාර නිෂ්පාදනයේට, වෙන කර්මාන්තවලට, කෘෂි කර්මාන්තයට, ඖෂධ නිෂ්පාදනයේට හැම දෙයකම ශුද්ධ ජීවීන් ප්‍රයෝජනවත්. තවත් කොටසක් ඉන්න ශුද්ධ ජීවීන් ප්‍රයෝජනෙකුත් නෑ අපිට හානියකුත් නෑ. ඒ වගේම ස්වල්ප ප්‍රමාණයක් ඉන්න ශුද්ධ ජීවීන් අපිට රෝග ඇති කරන රෝගකාරක ශුද්ධ ජීවීන්. ඒකට රෝගකාරක එහෙම නැත්නම් විෂ බීජ කියලා කිව්වොත් විෂ බීජ වලට ජර්ම්ස් කියලා කිව්වම අයිති වෙනවා මේ බොහෝමයක් ශුද්ධ ජීවීන්. බැක්ටීරියා, සයනෝබැක්ටීරියා, දිලීර වර්ග මේ බොහෝමයක් ශුද්ධ ජීවීන් අයිති වෙනවා. ඒ වගේම වෛරස් උන්න කොටසට අයිති වෙනවා. හැබැයි වෛරස් අපි ජීවී හෝ අජීවී කියලා කියන්නේ නැහැ. මොකද්ද හේතුව? දැන් මේ පෑනට මම ජීවීද අජීවීද කියලා හෙව්වොත් අජීවී. හේතුව මේක ජීවී ලක්ෂණ මොකවත් නැහැ. කි මොකුත්ම ජීවී ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ නැහැ. එහෙනම් මොනවද ජීවී ලක්ෂණ? වර්ධනය, ප්‍රජනනය කරන එක, සෛලීය සංවිධානයක් තියෙන එක, මොනවා හරි චලනයන් හෝ සංචරණයන් පෙන්වන එක, මූමන්ට්ස්. ඒ මොනවත් මේ පෑනට නැහැ. අපි මිනිස්සෙක් ගත්තොත් ওই ලක්ෂණ සියල්ලම වගේ මිනිස්සෙක් සතුව තියෙනවා. සතෙක් ගහක් ගත්තොත් ওই ලක්ෂණ වලින් බොහෝමයක් තියෙනවා. සංචරණේ ඇරෙනකොට තනි කියලා තව දෙනකට යන්නේ. හැබැයි වෛරස් ගත්තොත් ඔන්න ওই ලක්ෂණ ලිස්ට් එකින්ම එක ලක්ෂණයයි තියෙන්නේ. ඒ තමයි ප්‍රජනනය. ඒක පවා වෛරස් එකකට කරන්න හැකියාව තියෙන්නේ සජීවී සෛලයක් ඇතුළේ ඉන්නකොට. මෙන්න මේ කොටස තමයි ගොඩක් අය වරද්දගන්නේ. මේ තර්ක කරනවා. සජීවී සෛලයක් ඇතුළේ වෛරස් වලට පුළුවන් තමන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය කරගෙන යන්න. එතකොට අපි බලමු නම් මේ වෛරස් එක කොයි වගේද? දැන් අපිට පේනවා මෙතන වෛරස් කීපයක හැඩ තියෙනවා. ඒ තමයි විවිධ හැඩ. ඒ වෛරස් වල විවිධ හැඩ තියෙන්න පුළුවන්. ඒක එක වෛරස් එකේ ස්වරූපය අනුව. විවිධ හැඩ තියෙන වෛරස්. හෙලික්ස් ආකාර වෛරස්, ගෝලාකාර, සංකීර්ණ, කොම්ප්ලෙක්ස් ෂේප්ස්. ඒ වගේ විවිධ හැඩ තියෙන වෛරස් තියෙනවා. මේ වෛරස් වලින් අපි කොවිඩ් වෛරස් එකයි තියෙන්නේ මේ ගෝලාකාර. එන්විලොප් එකක් සහිත නැත්නම් ආවරණයක් සහිත ගෝලාකාර වෛරස් එකක් තියෙනවා. එතකොට වෛරස් එක තවදුරටත් බැලුවොත් මේ වෛරස් එක මෙන්න මේ වගේ හැඩයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. පිටින් ප්‍රෝටීන වලින් හැදිච්ච ආවරණකින් මෙයා ආවරණලා ඉන්නවා. පොල් ගෙඩියක් වගේ. ඇතුලේ ඔබට පේනවා කහපාට තන්තු වගේ තියෙනවා. ඒවට අපි කියනවා න්‍යෂ්ටික අම්ල. මෙතෙන්දී එක RNA. මේක තමයි තව වෛරස් එකක් නිපදවන්න අවශ්‍ය තොරතුරු ටික ගබඩා කරලා තියාගන්නේ. අපිටත් එමුද. අපි මේ ටික ටිකක් සංකීර්ණ විදිහට තමයි මේ වැඩේ කරන්නේ. මේක බොහොම සරල විදිහට මෙන්න මේක තමයි තව වෛරස් එකක් සජීවී සෛලයක් අපේ ඇඟ ඇතුළට ආවට පස්සේ මෙයා තවත් මේ වගේම වෛරස් හදන්නේ මෙන්න මේ කහපාට තන්තු වගේ වගේ තියෙන තොරතුරු පාවිච්චි කරලා. ඒතොර මේක තමයි සරලම විදිය. අපි මේක තව 2D structure එකක් බැලුවොත් මෙන්න මේ වගේ. කොහොම සරල කෙනෙක් වෛරස් කියන කියන්නේ. ඒතොර මෙයා ජීවීත් නෙවෙයි අජීවීත් නෙවෙයි. අද වෙනතොත් මේ වෙනතොත් අපි විද්‍යාවේදී වෛරස් ජීවීත් නොවන අජීවීත් නොවන කෙනෙක් කියලා තමයි සලකන්නේ. එතකොට මෙයා තමයි වෛරස් එක. දැන් මේ වෛරස් එක එතකොට මේ තමයි හැඩය. අපි කතා කරමු බොහොම සරලව. මොම සරල
කොටස් ටිකක් තමයි මේ ඇඟේ තියෙන්නේ. ඒතකොට මෙයා අපේ ශරීරයට ආවම වෛරස් අපේ දේහය තුළට ආවට පස්සේ වෛරස් වලට මොනවද කරන්න පුළුවන්? කොහොමද වෛරස් එකෙන් අපිව ලෙඩ වෙන්නේ? දැන් අපි ගත්ත මේක අපේ දේහ සෛලයක් කිය. මේ ඇඟේ තියෙන සෛලය. දන්නව? නිවසක් හදනකොට ගලුන් ගල් පාවිච්චි කරනවා. ඒ වගේ අපේ ඇඟ හැදිලා තියෙන්නේ මේ වගේ සෛල කෝටි ගණක්. දහස් ගණක් නෙවෙයි. කෝටි ගණක් අපි කරා. ලොකු ජීවි, සංකීර්ණ ජීවි. එතකොට මේ වගේ සෛල දහස් ගණක්. මේ වගේ එක සෛලයක්. මේ එක සෛලයකට වෛරස් දෙන්නේ තුන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් ඇතුළු වෙනවා. ඇතුළු වුණාට පස්සේ මේකට ගොඩාක් සංකීර්ණ යාන්ත්‍රණ තියෙනවා. ඒ යාන්ත්‍රණ ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඇතුළු වුණාට පස්සේ මේ අද අපේ සෛලවල තියෙන විවිධ දේවල් ඉන්ද්‍රීකම් නැත්නම් මේ සෛල ඇතුලේ අපිට අවශ්‍ය කොටස් තියෙනවා. ඒ කොටස් විනාශ කරන මේක ඇතුලේ තියෙන පෝෂණ ද්‍රව්‍ය ටික අරගෙන මේ සෛලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඒ ලබා ගන්න ද්‍රව්‍ය වලින් තමන් ප්‍රජනනය කරනවා. එහෙම නැත්නම් අලුත් ජීවි අලුත් ජීවීන් කියන්නේ දැන් අලුත් වෛරස් හදා ගන්න. එතකොට තුන් දෙනෙක් විතර වෛරස් ආවනම් දැන් මේක 3000ක් විතර වෙනකම් වැඩි. එතකොට මේ සෛලය ඇතුලේදී හානි දෙකයි. එකක් අපේ ඇඟට තිබ්බ හොඳ නිරෝගී සෛලයක් අපිට නැති වෙනවා. දෙවෙනි එක අපිට තුන් දෙනෙක් ආපු වෛරස් මෙතෙන්දී වැඩි වෙලා ගුණණය වෙලා 3000 4000 ඉතා විශාල ප්‍රමාණයක් යනවා. මේ යන සියලු වෛරස් වලට නැවතත් මේ වගේ නිරෝගී සෛල ආක්‍රමණය කරනවා. නිරෝගී සෛල අල්ලගෙන ඒවා විනාශ කිරීමේ හැකියාව තියෙනවා. පවතිච්ච සෛල අපිට නැති වුණා. ඒ වගේම අලුත් වෛරස් හැදෙනවා. මෙන්න මේ විදිහට වෛරස් ගොඩාක් බෝ වෙනවා. කියන්නේ වෛරස් කීපයක් 10ක් 20ක් අපේ ඇඟට ආවම ලොකු හානියක් කරන්න පුළුවන් මේ විදිහට. මේ වෛරස් ටිකින් ගොඩාක් සෛල හානවට පස්සේ අපේ සාමාන්‍ය ක්‍රියාවලින් අපිට කරගෙන යන්න ගැටලු ඇති වෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි අපි කියන්නේ වෛරස් එකෙන් අපිට ලෙඩක් හැදෙනවා. අපි මේ වෛරස් එකෙන් මෙහෙම ලෙඩ වුණා කියලා. එතකොට මෙන්න මේ විදිහට අපේ ඇඟේ තියෙන සෛල විනාශ කරන්න මෙන්න මේ වෛරස් එකට ඕනම වෛරස් එකට හැකියාව තියෙනවා. ඔව්. දැන් ඉතින් අපි බලමු කොහොමද මේ වෛරස් එකක් එක පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙක්ට එහෙම නැත්නම් යම් කිසි තැනක ඉඳලා තව පුද්ගලයෙක්ට පැමිණෙන්නේ. ආසාදනය වෙන්නේ කියලා. පළවෙනිම ක්‍රමය තමයි එක පුද්ගලයෙක් ඉඳලා තව පුද්ගලයෙක්ට ඍජු සම්බන්ධකම් වලින් අපි තව කෙනෙක්ව අල්ලනකොට නැත්නම් වාහනේ කරනකොට තව කෙනෙක් එක්ක ගෑවෙනකොට ඔහුගේ ශරීරයෙන් ඉඳලා අපේ ශරීරයට ඍජුවම මේ වෛරස් එක එන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි අපේ කෙළ බිඳිති වලින් නැත්නම් අපි කිවිසුම් මරනකොට අපේ ශරීරයේ ඉන්න ශුද්ධ ජීවීන් එහෙම නැත්නම් මේ වෛරස් එක ශුද්ධ ජීවී කියලා සලකන්නේ අපි. නමුත් මේ වෛරස් එක තවත් පුද්ගලයෙක්ට එහෙම නැත්නම් තවත් පුද්ගලයෙකුගේ ශරීරයට කෙලින්ම පතිත වෙන්න පුළුවන්. ඒකයි අපි මේ මාස්ක් එකක් දාන්න යම් කිසි දුරස්ථ භාවයක් පවත්ව ගන්න වගේ මූලික උපදෙස් කීපයක් දීලා තියෙන්නේ. මේක තමයි ඍජු ක්‍රම. ලේසියෙන්ම ඩිරෙක්ට් කන්ටැක්ට් වලින් සහ මේ විදිහට ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ආසාදිත පුද්ගලෙක් යම් කිසි ආසාදිත පුද්ගලෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් කිසි තැනක මේ රාජකාරී කරනකොට යම් කිසි තැනකට ඇවිල්ලා කෑමක් බීමක් ගන්නකොට යම් කිසි තැනක ඇවිල්ලා හැසිරෙනකොට ඔහුගේ ශරීරයේ තියෙන වෛරස් නැවතත් මේ විදිහට කෙළ බිඳිති වලින් හෝ ස්පර්ශයෙන් මෙන්න මේ විදිහට මේ ප්‍රදේශයේ ඒ අජීවී පෘෂ්ඨවල ඔහු අල්ලන දේවල් වල ඔහු ඉඳගෙන ඉන්න තැන් වල ඔහු හේත් වල ඉන්න තැන් වල මේ හැමතැනකම පැතිරෙන්න පුළුවන්. දැන් අජීවී පෘෂ්ඨයකට වෛරස් එකක් ආවම වෛරස් එක අජීවි. එහෙම නැත්නම් වෛරස් එක තමන්ගේ එකම සජීවී ලක්ෂණය පෙන්වන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී වෛරස් එක මිය ගිහිල්ලා එහෙම නැත්නම් තව දුරටත් ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. ඒ කියන්නේ මේ තියෙන වෛරස් එක මේ තත්ත්වයෙන් ඉන්න වෛරස් එක නැවතත් සජීවී මතුපිටක් හම්බුනොත් ආයෙමත් මිනිස්සෙක් ඇවිල්ලා මෙතන අතපත ගාලා මේ වෛරස් එක මිනිස්සෙක් ඇඟට ගියොත් ඒ වෛරස් එකට පුළුවන් නැවතත් අදාළ පුද්ගලයාගේ දෙවෙනි පුද්ගලයාට රෝගය හදන්න. මේක තමයි තියෙන අවදාන. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරලා තියෙනවා මීට ආසන්න වෛරස් එකක්. එහෙම නැත්නම් SARS-CoV-2 වෛරස් එක ආශ්‍රයෙන් කොච්චර කාලයක් මේ කොවිඩ් වෛරස් එක මේ වගේ අජීවී මතුපිටවල වල පවතින්න පුළුවන්ද කියලා.
එනිසා අජීවී මතු පිටවලවල ඔව් වෛරස් එකට තමන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ කරන්න බෑ. නමුත් ඒකෙන් කියන්නේ නෑ වෛරස් එක අජීවී මතු පිටකට දැම්ම ගමන් වෛරස් එක විනාශ වෙනවා කියලා. එහෙම මොකක් හරි එකකට දැම්ම ගමන් වෛරස් එක විනාශ කරන්න ඕන නම් ඉස්දා රසායනික ද්‍රව්‍ය දෙනවා. අපි හෑන්ඩ් සැනිටයිසර්ස් වල සහ ඔය ඇල්කොහොල් වල හෑන්ඩ් සැනිටයිසර්ස් වල ගොඩක් යෝගී ඇල්කොහොල් අඩංගු වෙනවා සහ තවත් රසායනික ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. ඒ වගේම අපිට ඍජුවම විනාශ කරන්න පුළුවන් වෛරස් එක. සහ තාපය සපත් කරලා මේ ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් අජීව මතු පිටක සාමාන්‍ය උෂ්ණත්වයේ සාමාන්‍ය විදිහට තියෙනකොට මේ වෛරස් එක විනාශ වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ගොඩක් වැරදි දේ තේරුම් ගත්තේ. මේ වෛරස් එක අජීව මතු පිටක සම්පූර්ණයෙන් අජීව වෙන්නේ නැහැ. නැවතත් ඔහු සජීවීක කර ගියොත් ඔහුට පුළුවන් නැවතත් තමන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන්න. දැන් අපි බලමු මේක මృత දේහයකදී සිද්ධ වෙන්නේ කොහොමද? දැන් කොවිඩ් නිසා මියගිය කෙනෙක්ගේ ඔබ දන්නවා ශරීරයේ පුරාම මුළු ශරීරය තුල දහස් කරන තමයි මිලියන ගණනක් මේගේ වෛරස් පවතින්න පුළුවන්. ඔහු මියගියත් ඔහුගේ ශරීරවල තියෙන දේවල් ලබාගෙන නැවත නැවත යම් කිසි කාලයක් පුරාවට මේ වෛරස් වලට ගුණණය වෙමින් තමන්ගේ ප්‍රමාණය තවත් වැඩි කරගන්න පුළුවන්. ගොඩක් වැඩි කරගන්න. මේක නිසා යම් කිසි පුද්ගලෙක් මියගිහිල්ලා සමහරට මාස ගණනක් යනතුරු සති ගණනක් යනතුරු මේ පුද්ගලයාගේ ශරීරයේ වෛරස් එක පවතින්න පුළුවන්. ඒ වගේම මේ පවතින වෛරස් එක තමන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම මృత දේහයක් අපි පසට යට කරනකොට අපිට තියෙන ලොකුම අවදානම තමයි මේ වෛරස් එක නැත්නම් මේ මృత දේහය ජලයත් සමග සම්බන්ධකම් පැවැත්වෙන්නේ. කන්ටැක්ට් වෙනකොට ස්පර්ශ වුණු ඒක වර්ෂාවට සීදීලා එන ජලය භූගත ජලය විදිහට පොළොවේ ඇතුළට යනකොට එහෙම නැත්නම් අපේ වෝටර් ටේබල් එක ඒ තරම් පහලින් නැති නිසා භූගත ජලයත් එක්ක සම්බන්ධකම් පැවැත්වෙනකොට මේ මොකක් හෝ ක්‍රමයකින් මෙන්න මේ වෛරස් මේ මිලියන ගණනක් වෙන වෛරස් මේ මృత දේහය තුල තියෙන අපේ භූගත ජලයට එකතු වෙන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ භූගත ජලය නැවත යම්කිසි පුද්ගලයෙක් භාවිත කරනකොට උඩට අරගෙන මේ භාවිත කරනකොට මේ වෛරස් ටික නැවත මතු පිටට ඇවිල්ලා මේ තමන්ගේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන්න පුළුවන්. නමුත් ඔබට තේරෙනවා මේකෙන්ම මේක ඉතාම සුළු probability එකක්. එහෙම නැත්නම් ඉතාම සුළු හැකියාව. මේ විදිහට වෙන්න තියෙන හැකියාව ඉතාම අල්පයි. එනමුත් තේරුම් ගන්න අවශ්‍ය කාරණාව තමයි මෙහිම අවදානමක් තියෙනවා. ඒක නිසා මේ හැමෝම තමන්ගේ මතය පොඩක් පැත්තකට තියලා මෙන්න මේ කාරණාව ගැන අවධානය යොමු කරලා බැලුවොත් අපිට වෙනවා මෙහිදී අවදානමක් තියෙනවා. ඉතින් අවදානමක් නැත්තේ නෑ. නමුත් ඊටාම සුළු අවදානමක්. ඒක නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධ තීරණ ගැනීමේ අයිතිය අදාළ රජයන්ට අදාළ රටවල් වල රජයන්ට බාර දීලා තියෙනවා. ඒක රජයේ යුතුකම් වෙන්න ඕනේ තමන්ගේ රටේ ඉන්න විද්වතුන් විද්වතුන් කියලා කියන්නේ මේ සම්බන්ධයෙන් ඉන්න දැන් ඔය ජියොලොජිස්ට්ලා එයාට පස භූගත ජල මට්ටම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා ලංකාවේ ඉන්න ජියොලොජිස්ට්ලාට. ඒ වගේම ලංකාවේ ඉන්න මේ ජලය සම්බන්ධ නැත්නම් ජලය සහ ජල පරිවහනේ සම්බන්ධ මේ වැඩ කටයුතු කරන විද්වතුන්ට, ඒ වගේම යම් ලංකාවේ ඉන්න අණුක ජීව විද්‍යාඥයොන්ට, මොලිකියුලර් බයොලොජිස්ට්ලාට, ශුද්ධ ජීව විද්‍යාඥයොන්ට, මයික්‍රෝබයොලොජිස්ට්ලාට මේ සම්බන්ධ ඉතාම විද්වත් පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ නිසා රජයේ මූලිකම වගකීම වෙන්නේ මෙන්න මේ පිරිසත් එක්ක මේ පිළිබඳ සාකච්ඡා කරලා මේ පිළිබඳ නිරීක්ෂණය කරලා තාක්ෂණික තීරණයක් ගන්න. තාක්ෂණික තීරණය. මොකද්ද අපේ රටේ මෙහෙම වුණොත් විය හැකිද? ඒක තමයි රජයකට ගත හැකි මුදව පියවර. සාමාන්‍ය ජනතාව විදිහට උඩ ඒ පියවර අරගෙන ඒ සඳහා හේතු වෙච්ච කාරණා සියලු දේවල් පැහැදිලිව මිනිසුන්ට ඉදිරිපත් කළොත් මම හිතනවා මේ වගේ සුළු ප්‍රශ්න ඇති වෙන එක නතර වෙනවා. මහජනතාව විදිහට අපේත් වගකීම් වෙන්න ඕනේ මේ විදිහට පිකට් කරන එක, තැන් තැන් වල ගිහිල්ලා බෝඩ් උස්සගෙන යන්නේ කියන එක, නැත්නම් තමන්ගේ මොකක් හෝ මතයක් ඉස්සරහට දාගෙන ඒක තහවුරු කරන්න විද්‍යාව පොත, අර පොත, මේ පොතේ කෑලි පුටගෙන ඉන්නේ එක නෙවෙයි. ඉස්සෙල්ලා මොකද්ද කාරණාව කියලා තේරුම් අරගෙන ඒකෙන් නිගමනයට එළඹෙන එක. මොකද මේ වගේ සුළු කාරණයක්, ඉතාම සුළු කාරණා දැනට අපිට තියෙන ප්‍රශ්නත් එක්ක මේ වගේ සුළු කාරණාවකට කාලය නාස්ති කරන්න, වාද කරගන්න, විවාද කරගන්න,
දෙපැත්තට බෙදෙන්න සුදුසු අවස්ථාව නෙවෙයි මේ. දැනට අපිට මේ මුතදේ ආදාහනය කරනවට වඩා ඉතා විශාල ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ රටේ. පළවෙනි එක මේ කොවිඩ් එකත් එක්ක මුළු ලෝකෙම මුණ දෙලා තියෙන ආර්ථික ප්‍රශ්න. ඒක ලෝකෙම විදියට අරගෙන මැක්‍රෝ ඉකොනොමික් කියන නැත්නම් සාර්ව ආර්ථික කෝණයකින් බැලුවත් පොඩි පොඩි ආර්ථික ඒකකයන් ගෙවල් දොරවල් එක එක පුද්ගලයන් පොඩි පොඩි ව්‍යාපාර ආයතන මේ ඔක්කොම අන්තර්ගත වෙන මයික්‍රෝ ඉකොනොමික් ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාවේ කෝණයකින් බැලුවත් අපි දන්නවා ඉතා විශාල ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙනවා. රුපියල් අවප්‍රමාණ වීම රටක් විදියට ගත්තොත් එහෙම මිසුගේ නිෂ්පාදන අලෙවි කරගන්න බෑ, නිෂ්පාදන ක්‍රියාවලිය හරියට කරගන්න බෑ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ හැම එකේම අවසාන ප්‍රතිඵලය ආර්ථිකයේ විශාල වශයෙන් ලෝකේ සහ අපේ රටේ කඩාවැටීමකට ලක් වෙනවා. ඒකෝර ඉතුරු 2021 2022 23 ඉදිරියට ඉතා විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. මේ සඳහා කොහොමද අපි රටක් විදියට මුණ දෙන්නේ? මේව තමයි කතා කරන්න ඕනේ ප්‍රශ්න. මේව තමයි සාකච්ඡාවට ගන්න ඕනේ. විද්‍යුත් මාධ්‍ය සහ මේ සමාජ මාධ්‍යවල මේ වගේ පොඩි ප්‍රශ්නයකට අපේ අවධානය ලබා දීලා එහෙම නැත්නම් මේ වගේ පොඩි ප්‍රශ්නයකට අපි දෙපැත්තට බෙදිලා මේ සඳහා වාද විවාද කරගන්න ලොකු වෙලාවක් නැස්ති කරොත් වෙන්නේ අර වගේ ප්‍රධාන ප්‍රශ්න එක එක ප්‍රශ්නයක ආර්ථික ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි මෙතෙන් ඉන්න කලින් කොවිඩ් හැදිලා මැරෙන්න කලින් කොහොමද අපි බේරෙන්නේ? ඔබ දන්නවා පහුගිය මාර්තු මාසයේ ලොකට මේක පාලනයකට නතු වෙලා තිබුණා. රාජ්‍ය සහ අනිකුත් සියලු වකිතු ආයතන ඉතා දැඩි පරිශ්‍රමයක් කරගෙන මේ සඳහා කොවිඩ් පාලනය කරගෙන තිබුණා. ඒ හැදුන පුද්ගලයන් කවුද? ඔවුන් සමග සම්බන්ධ අපවැත්වේ කවුද? මේ සියල්ල අනාවරණය කරගෙන හොඳ පාලනයක් තිබුණා. නමුත් දැන් අපි දන්නවා රජයටවත් නිලධාරීන්ට කිසිම පුද්ගලයෙක්ට මේ සම්බන්ධ හරි තොරතුරක් නැහැ. කොවිඩ් රෝගීන් කී දෙනෙක් අද ඉන්නවද? කොතනද තියෙන්නේ? නැති තැනක් කියන්න පුළුවන්. තියෙන තැන කියන්න පුළුවන්. තියෙන තැන කියනවා නැත්නම් කියන එක ලේසියි. මේක පාලින් ගිලිහිලා තියෙනවා. එතකොට ඒකට අපේත් වගකීමක් තියෙනවා මහ ජනතාව විදියට සහ රාජ්‍යයටත් වගකීමක් තියෙනවා. ඒ නිසා දෙවෙනියට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ විදිහට මෙතෙන්ටපත් වෙන්න කලින් අපේ ජීවිතය නැති වෙන්න කලින් කොහොමද අපි කොවිඩ් වලින් බේරෙන්නේ? මොනවද අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග? මොනවද අපි මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග? රාජ්‍යයක් විදියට සහ මහ ජනතාවක් විදියට. මේ දෙවල් සාකච්ඡාවට ගත යුතුයි. රජය වෙනුවෙන් ක්‍රියා කරනවා. අපිට මොනවද කරන්න පුළුවන් ක්‍රියාමාර්ග? ඉවගේ දේවල් තමයි මේ කාලේ අපි සාකච්ඡාවට ගත යුතු වැදගත් දේවල්.